ආයිබෝවන්ඩුවේ පුතේ ඔන්න මම අදත්වයාලග නිවසටාව අද මම ඔයාල් ලට දෙමළ භාෂාවෙන් සරල වැකි කියන හැටි තමා කියල දෙන්න හදන්නේ. හාලි මම ඔයාලට දෙමළ භාෂාවෙන් පාටවර්ග කියල දුන්නනේ. අපි අද බලමු ඒ පාටවර්ග පයෝගි කරගෙන වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මං ඔයාලට නිල්පාට්ට කියලදුන්නන්නේ නීලනිරම් කියලා. එහෙනම් අපි දැන් කියියමු අහස නිල්පාටයි. අහස නිල්පාටයි කියන්න නම් අහසට කියන්නේ වානම් අහසට කියන්නේ. වානම් නිල්පාටයි කියන නීලනිරම් වානම් නීලනිරම්. වානම් නීලනිරම් කියන්නේ අහස නිල්පාටයි. මම කළුපාටත වැෑලට කියල දුන්නන්නේේ මකක්ද මතකද ඔහෝ! කරුප්පු නිරම්නේරේ එහෙනම් අපි කියමු බලන්න කටා කලුපාටයි කපුටට කියන්නේ දෙමළ ාවෙන් කාහම් කාහම් කියන්නේ කට එහෙනම් කපුටා කලුපාටයි කියන්න කාහම් කරුප්පු නිරම් කාහම් කාරුප්පු නිර. මමෝයාලට සුදුපාරට කියල දුන්න මතකද මොකද්ද කියන්නේ සුදුපාර්ට ඔව! වෙෙල්ලේ නිරම්නේ එහෙනම් අපි දැම් බලමු කොකා සුදුපාටයි කියන්න දෙමල භාෂාවෙන් කොහොමද කියලා. කොකාට කියන්නේ කෝක්කු. කොකාට කියන්නේ කෝක්කු සුදුපාටයි වෙෙල්ලේ නිර. එනම් කො සුදුපාටයි කෝක්කු වෙෙල්ලෙ නිර. කෝකුවෙෙල්ලෙ නිර. මමෝයාලාට කහපාරට ගිරදුන්න මතකද මොකදද කහපාරට කියන්නේ. මංජ නිර එහේනම් කෙසෙල්වැලට දන්නවද මොකද දෙවල භාෂාවෙන් කියන්න කියලා. වාලෙප්පල වාලෙප් පල. වාලෙප් පලම් කියන්නේ කෙසෙල් එහනම් කෙසෙල් කහපාටයි කියන්න වාලෙප්පලම් මංජල් නිර වාලෙප් පලම් මංජල් නිර මතකද රතුපාරට මම කිව්වා සිවප්පු නිරම් කියලා අපි දැම් බලමු ජම්බු රතු පාටයි කියන්න දෙබල භාෂාවෙන් කොහොමද කියලා ජම්බුවලට කියන්නේ ජම්බුමයි පාටයි සිවප්පු නිර. එහෙනනම් ජම්බු රතු පාටයි ජම්බු සිවප්පු නිර. මම ඔයාලට කොළ පාර්ටත් කියලදුන්න නේද. පච්චෙේ නිරම්. අපි බලමුදැන් කොලය කොළ පාටයි කියන්නේ කොහොමද දෙමළ භාෂාවෙන් කොලයට කියන්නේ ඉලෙයි. ඉලෙයි කියන්නේ කොලය. කොළපාර්ටයි කියන්නේ පච්චේ නිරම්, කොලය කොල පාටයි කියන්න ඉලෙයි පච්චෙයි නිර. ඉලෙයි පච්චෙයි නිර. රි මම හිතතනවා දැම් පුතා ලදුවලට පාටවලින් නැකි හදන්න අවබෝධයක් ලැබෙන් නැති කියලා. හෙටක් තැනවදුවේ පුතේ ම මේගේම ලස්සන වීඩිය එකක් කරගෙන. තාලදුවල තාම් මගේ YouTube චානක සබස්ටයිප් කලේ නැත්තං. වීඩියක පහලින් තියෙන බෙල්ලයි කරන්නේෙ කලි කරලා සබස්ට්‍රයි් කරන්න?